දරුවනේ ඊ අපි ඉගෙන ගත්තේ මා ප්‍රාණ ප්‍රාකුර ඔයාලට මතක ඇති නේද ටීචර්ගේ අබේගිරිය ගැන අබේ වැවගෙන පුංචි ඡේදයක් කියුවා අදත් ඒ වගේ පුංචි සිදුවීමක් කියන්නයි යන්නේ අම්මා ඝන වස්තු කට්ටලයක් ගෙනාවා මේ තියෙන්නේ ඝනකය ඝනකයේ පැති 6ම සමානයි මේක ඝනකාභය මේවා හදලා තියෙන්නේ ගොඩක් ඝනකම කාඩ්බෝඩ් වලින් අම්මා කිව්වා ඔන්න හොඳට ආපහු අහගන්න අම්මා ඝන වස්තු කට්ටලයක් ගෙනාවා මේ තියෙන්නේ ඝනකය ඝනකයේ පැති 6ම සමානයි මේක ඝනකාභය මේවා හදලා තියෙන්නේ ගොඩක් ඝනකම කාඩ්බෝඩ් වලින් අම්මා කිව්වා ටීචර් කියවපු ඡේදේ නැත්තම් ඊ සිද්ධියේ අම්මා මොනවද අරගෙන ආවේ අම්මා අරගෙන ආවේ ඝන වස්තු කට්ටලයක් පේනවද ඝන වස්තු කට්ටලයක පින්තූරයක් එක තියෙනවා ඒකේ තියෙනව නේද ඝනකයක් ඝනකයේ පින්තූරයක් දැක්කද තව තියෙනවා ඝනකාභයක පින්තූරයක් එතකොට මොන වගේද මේව හදලා තියෙන්නේ ඝනකම කාඩ්බෝඩ් වලින් මේකේ පේනවද ඔයාලට අපි අඳුරන්නේ නැති අකුරක් තියෙනවා මීට කලින් අඳුරගත්තේ නැති අකුරක් හොඳට බලන්නකෝ තියෙනව නේද රතු පාටින් කොටු කරපු අකුරක් ඝන වස්තු කියන එකේ ඉස්සරහින්ම තියෙනවා ඝනකය කියන එකේ තියෙනවා ඝනකාභය කියන එකේ තියෙනවා ඝනකම කියන එකේ තියෙනවා පේනව නේද අන්න ඒ අකුරට අපි කියනවා මහා ප්‍රාණ ග අකුර කියලා මොකද්ද මහා ප්‍රාණ ග අකුර කියලා අපි දැන් මහා ප්‍රාණ ග අකුර පස්රූල ලියන්නේ කොහොමද කියලා බලමු දැන් අපි මහා ප්‍රාණ ග අකුර පස්රූල් පොතේ ලියමු සයන්න වගේ පටන්ගෙන මෙන්න මෙහෙම වංගුවක් හැරිලා ආපහු පහලට ඇවිල්ලා සයන්න වගේම මහ ප්‍රාණ ග අකුර ඉවර කරගන්න පුළුවන් ආපහු බලමුකෝ ඔන්න සයන්න වගේ පටන් ගන්නවා සයන්න ලියන විදිහෙදම පහලට ඇවිල්ලා ඔන්න පොඩි වංගුවක් හැරුණා දැන් ඔන්න ආපහු සයන්න වගේම ගිහිල්ලා ඔන්න දැන් අකුර ඉවර කරගත්තා පස්රෝල් පොතේ මහ ප්‍රාණ ග අකුර ලියලා ඉවර වෙලා දැන් අපි අර අලුතෙන් අඳුනගත්ත වචන හතර පස්රූල් පොතේ ලියමු. ඝනක ඝනකාභය ඝනකම ඝන වස්තු ඝනක ඝනකාභය ඝනකම ඝන වස්තු ඔය වචන හතර පස්රූල් පොතේ ටීචර් ලියලා තියෙන විදිහට ඔයාලත් ලියන්න ඕන. महाप्राण ग अकुरट पिल्लंदाला मेन्न मे विधियट कियवन्न पुलुवां गा गे गे गी गी गु गु एवगेम कोंबुव दम्माम गे कोंबुवाय हल्किरीमाय दम्माम गे एवगे कियवन्न पुलुवां ओयाला एडिक पासे कियवगन्न देन ओयालागे तनिरुल पोत अरगेन अद दिने दाला වෙනද වගේම මහප්‍රාණ ග අකුර ලියලා ඒක කොටු කරන්න ඕන ඊට පස්සේ ටීචර් දීලා තියෙන මෙන්න මේ වැකි පහ ඔයාලගේ තනි රූල් පොතේ වෙනද ලිව්ව විදිහට රූල් දෙකක් හැරලා ලියන්න ඕන 1 ඝනකයට සමාන පැති 6යි ලී කැටයම් ඝනකමින් වැඩි ඝාතකයා ගවයා ඝාතනය කරයි ළමයා දීර්ඝ වේලාවක් බලා සිටී කාණාව කුඩා රටක් ආපහු ටීචර්ට එක කියවමු ඝනකයට සමාන පැති 6යි ලී කැටයම් ඝනකමින් වැඩි ඝාතකයා ගවයා ඝාතනය කරයි ළමයා දීර්ඝ වේලාවක් බලා සිටී ගානාව කුඩා රටා ග අකුර තියෙන වචන තෝරන්න ඕන
විතරක් කියන්නේ ග අකුර විතරක් තියෙන වචන තමයි මෙන්න මේ බැකි පහෙන් තෝරලා ලියන්න තියෙන්නේ ඊට පස්සේ දැන් දීලා තියෙන බැකි වල ග අකුර තියෙනවනේ මහ ප්‍රාණ ග අකුර ඒ ග අකුර විතරක් කහපාඩින් පාට කරන්න ඕන කහපාඩින් පාට කරනකොට පාට පැන්සලකින් පාට කරන්න ඕන පැස්ටල් වලින් පාට කරන්න එපා කහපාට පාට පැන්සලකින් විතරක් ග අකුර කහපාඩින් පාට කරන්න ඕන එහෙනම් ඔයාලට මතක ඇති පස්රූලේ මහ ප්‍රාණ ග අකුර ලියන හැටි දැන් හොඳටම පුළුවන් ඒ වගේම මේ තනි රූලෙත් නෙවරදිව පිළිවෙලට පිරිසිදුව ග අකුරෙන් දීලා තියෙන පැකි ලියලා ඒ හැම වැකියක්ම අවසානයේදී නැවතීමේ තිත තියන්න මතක තියාගන්න ඕන අදට महाप्राण गुरहा संबंध पाडम अवसान वेनवा ओब सियलु दिनाटम सुभ दवसा।